නෙනි භාග්‍යවතුන් වහන්සේ 95 වෙනි ඡේදයේ බුදු පියාණන් වහන්සේ පිරිනුවම් පංචකයේ වැඩ ඉඳද්දී ආනන්ද හාමුදුරුව ඇසූ පැණිය නැවතත් අනුකම්පාවෙන් පොඩ්ඩක් මතක් කර දෙන්න. බුදු හාමුදුරුව මේ බුද්ධත්වයට පත් වෙලා මේ ධර්මයේ දේශනා කළා අවුරුදු 45ක්. එහෙයි. මේ බුද්ධත්වයට පත් වෙලා දේශනා කරපු ධර්මය නිසා කාටවත් හතර ස්ථාන වඳින්න යන්න ඕනේ නැහැ බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලේ. එහෙමයි. බුදුහාමුදුරුවෝ ඒක නිසා මේ ජීවමානව ඉන්න අවුරුදු 45 තුළ කොයි වෙලාවකවත් අතීත බුදුවරු හෝ මේ ගෞතම බුදුහාමුදුරුවෝ හෝ මේ බුද්ධ ශක්තියට අනුගත වීමක් ගැන කිව්වේ නැහැ. එහෙමයි. හැබැයි බුදුහාමුදුරුව අර පිරිනිවන් මංචකේ සැතපෙලා ඉන්න අවස්ථාවේ ආනන්ද හාමුදුරුව බොහොම ශෝක වෙලා දුක් වෙලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නය තමා ඔය 95 වෙනි ඡේදයේ තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ දැන් පිරිනිවන් පාන්න යන්නේ, අපිට ඔබ වහන්සේ පිරිනිවන් පෑවහම මේ බුදුරුව, බුදුහඬ, බුදු බල, බුද්ධ ශක්තිය ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ මනෝභාවනීයේ තත්වයට, එහෙම නැත්නම් මේ බුද්ධ ශක්තියට අනුගත වෙලා ඒ බුද්ධ ශක්තියට පෛරුපාසනයක් ඇති කරගන්න බෑ නේද කියලා, මනෝභාවනියම් පෛරුපාසනය නැති වෙනව නේද කියලා ඇහුවා. ඒගමන බුදුහාමුදුරුවෝ කිව්වා, මා හේවං ආනන්ද, නෑ ආනන්ද, මම පිරිනිවන් පෑවට මගේ මේ කර්ජකය රූපකායයි පිරිනිවන් පාන්නේ, මගේ වගේම සියලු බුදුවරුන්ගේ මනෝමය කාය ශේෂ වෙනවා. මේ මනෝමය කාය චත්තාරි මානිටානානි ස්ථාන හතරකට කේන්ද්‍රගත වෙනවා. ඒ නිසා යම්කිසි සද්දස්ස කුලපුත්තස්ස මේ බුදුබණ අහලා මේ ධර්මයේ තේරුම් අරගෙන සද්දා ඉන්ද්‍රිය මතු කරගත්ත පුද්ගලයයි සද්දස්ස කුලපුත්තස්ස. යම්කිසි සද්දස්ස කුලපුත්තස්ස කෙනෙක් මේ චත්තාරි මානිටානානි මේ හතර තැන්වලට ගිහිල්ලා අර සියලු බුදුවරුන්ගේ මනෝමය කාය තියෙන තැන්වල බුද්ධ ශක්තිය තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ මනෝමය කායට සම්බන්ධ වුණොත් බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරියත් ඵලයට පත් වෙන්න ඒ මනෝභාවනීය උපකාර වෙනවා කියලා. එහෙමයි. ඒකින්ද මේ ප්‍රඥාධික බුදුවරයෙක් විතරයි මේක කියන්නේ. දැන් මීට ඉස්සෙල්ලා ඔය සිකී, වෙස්සබු, විපස්සී, කකුසඳ, කෝනාගම, කාශ්‍යප මේ වගේ බුදුවරු හත් නමක් ප්‍රඥාධික බුදුවරු නෙමෙයි. ඒ අය මෙහෙම කතාවක් කිව්වේ නැහැ. ඒ නිසා ඒ අය ඒ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාවනම් යම් කිසි අවස්ථාවක ඊට පස්සේ කෙනෙකුට බුද්ධ ශක්තියට අනුගත වෙන ක්‍රමයක් කිව්වේ නැහැ. ඒකින්ද සෝතාපන්න බලයට පත් වෙන්න වැඩුණා. නමුත් ප්‍රඥාධික බුදුවරේ ඒ කතාව කියනවා, ඒ කතාව කිව්වා. ඒ කතාව තමයි අනුපස්සෙන් ඡේදයේ මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙන්නේ. ආනන්ද හාමුදුරුවන්ගේ ප්‍රශ්නයකට උත්තරේ හැටියට. ඒ නිසා අදත් යම් කිසි කෙනෙකුට සද්දස්ස කුල පුත්‍රස්ස වෙන්න පුළුවන් නම්, සද්දා ඉන්ද්‍රිය මතු කරගන්න පුළුවන් නම් ආගමකින් ඕක කරන්න බෑ. එහෙමයි. ආගමේ නෑ සද්දස්ස කුල පුත්‍රස්ස වෙන ක්‍රමයක්. ඒක තියෙන්නේ ධර්මයේ මේ දහම් මහලා දහම් මැස පාදාගෙන චක්කුන් උදපාදී ඥානං උදපාදී තත්වයට සද්දා ඉන්ද්‍රිය මතු කරගත්තොත් ඒ පුද්ගලයා සද්දස්ස කුල පුත්‍රස්ස වූවහම ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේ බුද්ධ ශක්තිය තියෙන සියලු බුදුවරුන්ගේ මනෝමය කාය කේන්ද්‍රගත වෙලා තියෙන ඔය ස්ථාන හතරෙන් එකකට ගිහිල්ලා දැන් දළදා මාලිගාවේ තියෙනවා බුදුහාමුදුරුවන්ගේ දන්ත ධාතුන් වහන්සේ. එහෙමයි. අනුරාධපුරයේ තියෙනවා ධාතුන් වහන්සේලා සිරිමහා බෝධිය අංකුර මේවා තවනොයෙක් ඒවා. හැබැයි බුද්ධ ශක්තිය නැහැ. හේතුව මොකද? අර සියලු බුදුවරුන්ගේ මනෝමය කාය අනුරාධපුරෙත් නැහැ, මහනුවරත් නැහැ, පොළොන්නරුවෙත් නැහැ. තියෙන්නේ කොහෙද? සතර ස්ථාන. හතර ස්ථානවල සියලු බුදුවරුන් බුද්ධත්වයට පත් වෙන රමණීය භූමිය වූ සිරිවැඩ උන්න තැන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු තැන. ඒක අර 95 වෙනි ඡේදයේ පැහැදිලිව කියලා තියෙනවා. බෝසත් දරුවා උපන් ලුම්බිනිය, බුද්ධත්වයට පත් වූ බෝධීන් වහන්සේ ගාව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු හිසිපතනාරාම, ඉසිම්බැස්සගල,
පිරිනිවන් පාවදාල බුදුගල. මේ හතර තැන බුදුහාමුදුරුවෝකිවා චත්තාරි මානි ටානානි, එකම මානයකින් එකම මිනුමකින් එකම රේකාවක එකම සමානදුරකින් පිහිටි හතර තැන. එකම රේකාවක පිහිටි මේ අක්ෂාංශක එකම රේකාවක තියෙන් එකම සමාන දුරකින්. එම හරි වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායු ලැබේවා කියලා අධිෂ්ඨාන කරනවා.